අක්බෝ රජු රැකගන්න මාර කට්ටක්කන වනජීවී නිලධාරියෝ මේ දිනවල කනදරා වැවුතාවුල්ලේ හෝ තිරප්පනේ වනාන්තරවල හස්ති සටන් නඩුය. අක්බෝ ඇතා සමග දප්පුල හෝ සුමේද කරන මේ සටන් වලින් වනයට ලැබුණේ අපූර්වත්වයකි. චණ්ඩි සටන්කාරයෙක් වූ අක්බෝ දැන් ඔත්පල වෙලාය. ඌට වේදනාවෙන් කල්ගත කරන්නට සිදුව තිබේ. ලංකාවේ බරින් වැඩිම අලියතුන් කිහිප දෙනා අතර සිටින අක්බෝගේ දළ පිහිටීමත් සුවිශේෂිතේ. උසින් අඩි 9ක් පමණ වන අක්බෝ අවුරුදු 35 40 අතර වයසකින් යුක්ත බව වනජීවී නිලධාරීවෝ සඳහන් කරති. අඩි 3ක පමණ පිටතට නිරා ඇති අලංකාර දළ යුගලයක්ද අක්බෝට හිමිය. තිරප්පනේ මිහින්තලේ මහකනදරාව හොරෝපතාන ආශ්‍රිතව සැරිසරමින් දිවිගෙ වූ මේ ඇතාගේ සුරුඩේ වෙඩිවුන්ඩ සලකුණු රාශියකි. පසුගිය ජූනිවල දැනගැනීමට ලැබුණේ මේ හස්තියාගේ වම් ඉදිරිපාදයට වෙඩිවුන්ඩයක් වැඩි දරුණු තුවාල සිදුවී ඇති බවයි. එය බඳින තුවක්කුවකින් සිදු වූ තුවාලයක් බව වනජීවී නිලධාරීව පවසති. වනජීවී දෙපාර්තමේන්තුවේ පසුවෛද්‍ය නිලධාරීන් සහ වනාඩවි සහකාරවරු 21 ජුනි මස 3 වැනිදා අක්බෝ සොයා මෙහෙයුමක් ආරම්භ කළහ. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇතුන්ගම උලල්ගම වැවේ අක්බෝ රැඳී සිටින බවට වනජීවී නිලධාරීන්ට තොරතුරක් ලැබුණි. එම ස්ථානයට ගිය පසුවෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ ඇතුළු පිරිස අක්බෝට ප්‍රතිකාර කිරීමට සූදානම් වුවත් ඇතා වනජීවී නිලධාරීන් පසුපස හඹාගොස් ඇති අතර පසුව යළි ඇතා සොයාගෙන ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන් සහ පසුවෛද්‍යවරුන් ආරම්භ කළේ ජුනි මස 12 වැනි දිනය. එතන් සිට මේ දක්වා ඇතා වනයේ සිටින ඉසව්ගෙන සෝදිසීන් සිටි දැඩි දුෂ්කරතා මාධ්‍ය හස්තියාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදුවේ. වනජීවී නිලධාරීව පිරිස කෑම පාර්සල් වනයේදීම ගනිමින් හස්තියා ගැන විමසිල්ලෙන් කටයුතු කරමින් කටුක දිවියක් ගත කරති. සිරුර තුළට කායවැදූ මූනිස්සම් තොගයක්ද සමග වසර ගණනාවක් තිස්සේ වේදනාව විඳිමින් දීවිගෙවෙන අක්බෝ ඇතාට පසුගියදා වෙඩිවුන්ඩයක් වැදීමත් සමග ඌට ඉතා වේදනාවෙන් ඇවිදීමටත් අපහසුවෙන් සිටීමටත් සිදුව තිබේ. වෙඩිල්ල වැදී ඇත්තේ උගේ වම් ඉදිරි පාදයට. විටින් විට වනජීවි පසුවෛද්‍යවරු ඇතාට ප්‍රතිකාර කළද ඉහළ පුටුවල නොසැලකිලිමත්කම නිසා එක දිගට ඇතාට ප්‍රතිකාර කරන්නට නොහැකි වූ බවට පසුගිය දිනවලදී වාර්තා විය. මේ නිසා අක්බෝට අවශ්‍ය ඖෂධ පිටරට සිටින ලාංකිකයින් පවා එවූ බව මුහුණු පොතේ සඳහන් කෙරුණි. පසුගියදා වනජීවී ඇමතිනිය සඳහන් කළේ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාදයකින් තොරව රජය මඟින් සපයන බවය. පසුගිය සති කිහිපය තුළ ඇතාට උඩ පැන පැන කකුල් 3කින් ඇවිද යන්නට සිදු විය. ශරීරයේ බර කකුල් 3කින් දරා ගැනීමට අපහසුය. විටක විශාල ගස් දෙබල්වල දළ දෙක හොවාගෙන ගිමන් හරින පින්තූර අන්තර්ජාලීය හුවමාරු විය. සිරුරේ වේදනාව නිසාම ඇතාට ප්‍රතිකාර කිරීමට පැමිණෙන පසු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් පසුපස පන්නමින් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් දැක්වීමට ලැබුණි. මේ නිසා ප්‍රතිකාර කිරීමට ඉතා විමසිල්ලෙන් කළ යුතුව තිබේ. වනාන්ත්‍රයේ දිවි ඇද්දී බිම ඇද වැටුණහොත් දළ යුගල පොළවේ ඇනි උගේ සුසුම්නාවට හානි සිදුවන බව පරිසරවේදීව පවසති. මේ ඇතාගේ තත්ත්වය ගැන විමසීමට අප කතා කළේ පරිසරවේදී නායනක රන්වල්ලටය. ඌ දවසකට කිලෝමීටර් 8ක් විතර ඇවිදිනට පටන්ගෙන තිබෙනවා. මම නම් හිතන්නේ සිහි නැතිකර ප්‍රතිකාර කළ යුතු බවයි. ඉන්දියාව වගේ රටවල මේ වගේ ඇතුන්ට ප්‍රතිකාර කරන්නේ ඌ වැටෙනවාට දෙපස අට්ටාලයක් හදලයි. වනජීවී නිලධාරීන් ඌ පසුපස ගොස් එන්නත් තුවක්මින් විදිනවා. නමුත් පසුව ඌට ඇවිදින විට තුවාලේ නැවත පෑරෙනවා. ඒ නිසායි ඌ තාමත් අමාරුවෙන් ඇවිදින්නේ. මේ තුවාලේ පණුව ගහලා ඇතුලේ මූනිස්සම් තිබෙනවා. ඒවා සුද්ධ කර ඉවත් කළ යුතුයි. මීට කලින් දීඝ ජන්තු කියන ඇතාගේ තුවාලයක් තිබිලා සුද්ධ කළා. ඒ වගේම දැන් අපේ තිබෙන නිර්වින්දන බෙහෙත් ගැනත් හැකයක් තිබෙනවා. ඒවා නිසි පරිදි ගබඩා කර තිබෙනවාද, කල්ලිකුත්ති තිබෙනවාද නැද්ද වගේ දේවල්. අපේ රටේ වෛද්‍යවරු ප්‍රමාණවත් නැත්නම් පිටරටින් හරි විශේෂඥයෝ ගෙනල්ලා අක්බෝට ප්‍රතිකාර කළ යුතු බවයි මම හිතන්නේ. ඒ වගේම මිනිස්සු ඇතා බලන්න යන්න පුරුදු වෙලා එතකොට ඇතාට කේන්ටි ගොස් මිනිස්සුන්ට ගහන්න පන්නනවා. මේ ඇතා අභිමානයක් තිබෙන සතේ. ඒ වගේම තිරප්පණී වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ පසු වෛද්‍යවරු කීප දෙනෙක්ම මේ ඇතා වෙනුවෙන් කැපවී කටයුතු කිරීමත් අගය කළ යුතුයි. වැඩිදුරක් ඇවිද යාමට නොහැකි නිසාම අක්බෝ ශාරීරියේ ශක්තිය දිනෙන් දිනම පිරිහෙන බව ඌ තරමටම කෙට්ටු වී සිටීමෙන් පේනවා. ප්‍රමාණවත් තරමින් ආහාර නොලැබීම ඒට හේතු වන්නට ඇත.
සතා පූර්ණ නිර්වින්දනයකට ලක්කොට ප්‍රතිකාර කිරීම දැඩි අවධානමක් බව පසු වෛද්‍යවරු පවසති. වනජීවියේ පසු වෛද්‍යවරු කණ්ඩායමක් පසුගිය සති ගණනාවක් තිස්සේ වරින් වර සත්වයාට ප්‍රතිකාර ලබා දීම සිදු කළහ. පසු වෛද්‍ය තාරක ප්‍රසාද් ඇතාගේ ප්‍රතිකාර ගැන මෙසේ මාධ්‍යයට පවසා සිටියේ. මේ ඇතා විශාල ශරීරයක් තිබෙන සතෙක්, බර කිලෝග්‍රෑම් 4000ක් පමණ වෙනවා. මේ නිසා සතා සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීමේ ගැටලුවක් තිබෙනවා. සතෙකුගේ පූර්ව ගාත්‍රවලින් උගේ ශරීර බර 4-3ක් දරා සිටින නිසා ඉදිරිපස පාදවලට වන වෙහෙස වැඩි. තුවාල වී තිබෙන්නේ ඉදිරි පාදයක මැණික් කටුව අසලයි. එතන අස්ථි 8ක් තිබෙනවා. එතකොට සිදුරක් හටගෙන තිබෙනවා. ඒක ආසාදනය වෙලා තිබෙන්නේ. රුධිරයට එන්න ලබා දුන්නත් ඒවා මන්දගාමීව ක්‍රියාත්මක කරන බවයි පේන්නේ. තුවාල බැක්ටීරියා මොනවා කියලාද පරීක්ෂණයක් කර තිබෙනවා. ඒ ප්‍රතිඵල පැමිණිය යුතුයි. ඇතා යම්කි ස්ථානයකට කොරකර ප්‍රතිකාර කිරීමෙන් යුගයේ ස්වභාවික හැසිරීමට බාධා සිදු වෙනවා. සතා පීඩාවට පත් වෙනවා. එවිට ප්‍රතිකාරවල ගුණාත්මක බව ගැටළු පැන නගිනවා. මේ අතර වනජීවී දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ව්‍යාපති මංජුල අමරරත්න පවසන්නේ ප්‍රතිකාරවලින් සතා සුව වීමේ කටයුතු වලට ටික කාලයක් ගත වන බවට පසු වෛද්‍යවරු නිගමනය කර ඇති බවයි. වෙනමම වනජීවී නිලධාරීන් කණ්ඩායමක් මේ සතා අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා යොදා තිබෙනවා. පසුගිය මාසයක පමණ කාලය තුළදී සතාගේ සංචරණ කටයුතු යම් සීමා සහිතව සිදු වුණා. කකුලේ තියෙන තුවාලය නිසා. නමුත් මේ වන විට සතා යම් ප්‍රමාණයක් ඇවිදින්ට පටන් අරන් බවයි නිරීක්ෂණය වන්නේ. පසු වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම වලින් යම් කිසි ප්‍රගතියක් පෙන්නුම් කරන බව සඳහන් කරනවා. මේ සතා එක තැනකට කොටු කර ප්‍රතිකාර කළ යුතු බව අදහස් වුණත් වනජීවී පසු වෛද්‍යවරුන්ගේ අදහස නම් මේ සතාට එහෙම කිරීමෙන් උගේ තත්ත්වය නරක තත්ත්වයට හැරීමේ අවස්ථාවක් වැඩි කියලා. ඒ නිසා සතා ස්වභාවිකව පරිසර පද්ධතිය රඳවා ගනිමින් ඌ ගැන නිතර නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර කටයුතු සිදු වෙනවා. හස්තියා මේ වෙන විට රැඳී සිටින ප්‍රදේශයේ ධනයම් සඳහා බන්ධතුවක් වූ බහුල යෝධා ඇති වනගත ප්‍රදේශයකි. මේ වන විට ගැමි යෝධා ඇතා රැඳී සිටි තැන්වල ගැන ලොකු උනන්දුවකින් දක්වති. තිරප්පණයේ වනජීවී නිලධාරීන් සහ පණ්ඩුලගම වනජීවී පසු වෛද්‍ය ඒකී නිලධාරියෝ එම කටයුතු සිදු කරන්නේ දෙඩි කැපවීමකින් සහ අවදානමක් මැදය. නිරන්තරයෙන්ම වනජීවී පසු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා එම ප්‍රදේශයේ ගොස් ඇතා වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන බව සඳහන් වනවා. ආට් එක තමයි අරගෙන ඉන්නේ පාටට. අරෝම සංසම්පේකල බලන්නේ නෝ පොල්
ඒක මතයක් ගන්නත් බෑ. ගුරින් ඉඳන් අපි දැන් නිරීක්ෂණය කරමු.